ශ්‍රද්ධාවන්තින් ඉන්නතුනි අපි භාවනා වැඩසටහන ධර්ම දේශනාවක් සඳහා කාලය යොදා ගන්න හදමු. ඒ සඳහා සූදානම් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුනා දෙන්න පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති ති. ශ්‍රද්ධාවන්ත පින්තුනි, අපි ඊස්පරෝ ධම්මසරණ විහාරයේදී සෙනසුරාදා දවසේ භාවනා වැඩසටහන අවසානාංගයේ වශයෙන් පවත්වන ධර්ම දේශනාව සඳහා තමයි කාලය යොදාගෙන තියෙන්නේ. එතකොට මේ දේශනාවට මම මාතෘකා කරේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන, නැත්නම් මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන මුල් පාඩය තමයි මම මාතෘකා කරේ. ඉතින් අපි ගිය සෙනසුරාදා භාවනා වැඩසටහනේදී මාතෘකා කරේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී ඒ මුල් පාඩේ. ඒ මුල් පාඩේදී බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන භාවනාව කරන කෙනෙකුට ලැබෙන ආනිසංස ටික තමයි දේශනා කරන්නේ. ඒකායනෝයම් භික්ඛවේ මග්ගෝ කියලා පටන් අරගෙන මේ ඒකායන මාර්ගයේ වෙච්ච සතිය, එහෙම නැත්නම් සතිපට්ඨාන භාවනාව යම් කෙනෙක් වඩනවද, ආන්ගේ භාවනා කරන තැනැත්තාට, එහෙම නැත්නම් තැනැත්තියට, භික්ෂුවට, භික්ෂුණියට, එහෙම නැත්නම් උපාසකාවට, උපාසිකාවට, උපාසක කෙනාට ලැබෙන ආනිසංස තමයි මුලින්ම දේශනා කරන්නේ. ඒක නිකන් බඩුවක් විකුණනකොට මේ වෙළඳ දැන්වීමක් දානවා වගේ. මුණාරි බඩුවක් විකුණනකොට ඒක මේ වෙළඳ ප්‍රචාරයක් කරහා ඒකේ ආනිසංස ප්‍රයෝජන කියනවා. එතකොට තමයි ගන්න කෙනාට ඒ බඩුව මිලදී ගන්න හිතේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන භාවනාව කරන කෙනාට ලැබෙන ආනිසංස ටික තමයි ඉස්සලාම දේශනා කරන්නේ. පළවෙනි ආනිසංසය තමයි සත්තාන විසුද්ධිය කියන. සත්‍යාගේ නැත්තම් මේ මිනිස්යාගේ විසුද්ධිය. එහෙම නැත්තම් හිතේ පිරිසුදු භාවය ඇති වෙනවා කියනවා සතිය වඩනකොට. ඉතින් මේ හිතේ විසුද්ධියක් නැත්තම් හිතේ පිරිසුදු භාවයක් ගැන මිනිස්සු එච්චරම සලකන්නේ නැහැ. හැබැයි කයේ විසුද්ධිය, කයේ පිරිසුදු භාවය පිණිස නම් ගොඩක් දේවල් කරනවා. කය පිරිසුදු කරනවා, මූණ හොදනවා, වතුර නානවා, ඒක දිනපතා කරනවා. හැබැයි හිතේ විසුද්ධියක් ගැන අදහසක්වත් නැහැ මිනිස්සුන්ට. එහෙම හිත පිරිසුදු කරගන්න ඕන කියලා අදහසක් එන්නේ නැහැ. මෙතනදි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ කයේ විසුද්ධිය, කයේ පිරිසුදු භාවය නෙමේ හිතේ විසුද්ධිය, සත්තාන විසුද්ධිය. සතිය වඩන කෙනෙකුට පළවෙනියටම ලැබෙන ආනිසංසය තමයි මේ හිතේ පිරිසුදු භාවය. ශෝක පරිද්දවාන සමතික්කම. ශෝක පරිදේව කියලා කියන්නේ හැඳුම් වැළපු. ඉතින් මිනිස්සු නිතරම හැඳුම් වැළපුන් එක්ක තමයි ජීවත් වෙන්නේ. නිතරම හඬමින් වැළපෙමින් ශෝක කරමින් මිනිස්සුන්ගේ ජීවිත ගත වෙන්නේ පිරිච්ච ගතියෙන් සතුටින් නෙමෙයි. ඉතින් මෙන්න මේ හැඳුම් වැළපුම් වලින් නිදහස් වෙන්න පුළුවන් කියනවා සතිය වඩන කෙනාට. ශෝක පරිද්දවාන සමතික්කම. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය කියනවා. දුක් දෝමනස් කියලා කියන්නේ කායික දුක්, මානසික දුක් වලට. කායික දුක් කියලා කියන්නේ කයට දැනෙන දුක්. මේ රෙඩ රෝග, රෝග පීඩා නිසා කයට දුක් දැනෙනවා. හිතට දැනෙන දුක් වලට දෝමනස්ස කියනවා. හිතට දැනෙන දුක් අපි අකමැති දේවල් සිද්ධ වෙනකොට, ප්‍රේමනාපය වෙනකොට, අකමැති පුජ්‍යලිය මුණ ගැහෙනකොට নানা ප්‍රකාරයෙන් හිතට දුක් වෙනවා. වෙච්ච දේවල්, කරන්න තියෙන දේවල්, අරයා මෙයා අතන මෙතන ඉන්න හිතට දුක් වෙනවා. මෙන්න මේ දුක් දොම්නස් වලින් වැහැරට යන්න සතිය, සතිපට්ඨාන වඩන කෙනාට ආනිසංසයක් හම්බ වෙනවා. ඊට පස්සේ ඥායස්ස අධිගමයි. මාර්ග ඥානයකට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මම කියන පුජ්‍යලිය ගැන නියම ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන්. නිබ්බානස්ස සත්‍යගිරියයි. නිවන් සාක්ෂාත් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජීවිතය ගැන තියෙන අවබෝධයම විමුක්තියක් වෙනවා.
ඒක නිවනක් වෙනවා. ඉතින් මෙන්න මේ ආනිසංස සතිය වඩන කෙනාට බුදුරණාහි කියන දේශනා කරන ලබන්න පුළුවන් කියලා. ඒකේ අනිත් පැත්තේ දේශනාවක් වෙනවා නැත්තම් ඒකේ අපිට අනිත් පැත්තෙන් අර්ථයක් වෙනවා. සතිය වඩන කෙනාට නම් මේ ආනිසංස ලැබෙන්නේ සතිය පුරුදු කරන්නේ නැති භාවනා කරන්නේ නැති කෙනෙකුට මේ ආනිසංස නැහැ කියන එක තමයි ඒකේ අදහස් වෙන්නේ. මොකද සතිය වඩන කෙනාට නම් මේක ලැබෙන්නේ ඒකේ අනිත් පැත්තෙන් අර්ථයක් වෙනවා. සතිය පුරුදු කරන්නේ නැති කෙනාට මේ ආනිසංස නැහැ. ඒ කියන්නේ හිතේ විසුද්ධියක් අවදාකත් ඉන්නේ. හිතේ පිරිසිදු භාවයක් නැහැ. නිතරම ශෝක පරිදේවක ඉන්නේ. ඇඳුම් වැළපුම් එක්ක ජීවිතේ ගත වෙන්නේ. කායික දුක් වලින් මානසික දුක් වලින් නිතර පීඩාවටපත් වෙනවා. මේ තමා ගැන අවබෝධයක් මේ ඥානයක් නැහැ. නිවනක් කොහොමදක්වත් නැහැ. ඉතින් මෙන්න මේ ආනිසංස සතිය වඩින කෙනාට ලැබෙනවා කියලා බුදුරජාණන් දේශනා කරනවා. ඊට පස්සේ මේ ආනිසංස ටික බුදුරජාණන් දේශනා කළා. මොකද්ද මේ සතිය වඩිනවා කියන්නේ කියන එක බුදුරජාණන් දේශනා. ඉදි වික්ක වේ වික්කු කායේ කායන පස්සේ ආතාප සම්පජානෝ සතිමා විනී ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා මේ මුලින්ම සඳහන් කරන්නේ මේ සතර සතිපට්ඨානේ කායानुපස්සන. මේ කායනෝ සිහිය පවත්වනවා කියන එක තමයි මේ කායानुපස්සනවා කියන්නේ. ඒකට සතිය වඩනවා කියලා කියන්නේ මේ තමන්ගෙම කායනෝ සිහිය පවත්වන අවධානයේ සිහිය හිත මේ තමන්ගේ කායත් එක්ක. දැන් සතිය නැහැ කියලා කියන්නේ අපේ හිත අවධානයේ සිහිය තමන් එක්ක නෙමෙයි තියෙන්නේ. නිතරම බාහිරේ දකින්න දේවල් ඔස්සේ අවධානි බාහිරයට යනවා. ඇහෙන දේවල් ඔස්සේ අවධානි බාහිරයට යනවා. නොයෙකුත් කල්පනා ඔස්සේ අවධානය යනවා. අතීත වෙච්ච දේවල්, අනාගතේ, බාහිර පුද්ගලයෝ, බාහිර තැන්. මේ විදිහට හිත නිතරම බාහිරේ තියෙන්නේ සතිය නැති වෙලාවට. දැන් බුදුරණස් මේ සතිය පිටනවා කියලා කියන්නේ ඒ බාහිරේ තියෙන අවධානය හිත මේ ඇතුළට ගන්න. ඉන්සයිට් කියලා කියනවා. ඉබ්බවළු හැඬු හතර ඇතුළට ගත්තා වගේ තමයි හිත ඇතුළට ගත්තොත් අර බාහිරින් එන්න පුළුවන් ඇලීම් ගැටීම් අයින් වෙනවා. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ සත්‍ය පුරුදු කරනවා, භාවනා කරනවා කියලා කියලා දෙන්නේ. අර බාහිරේ තියෙන අවධානය තමන් වෙතට ගන්න. මේක අපි නිකන් තේරෙන සරල භාෂාවෙන් කියනවා තමන් තමන් එක්ක ටිකක් යාළු වෙන්න. මේ ඉඳගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන මම මගෙත් එක්ක යාළු වෙලා ඉන්නවා. ඒක තමයි අපි භාවනා වැඩසටහන පටන් ගන්නකොට පළවෙනියට පැයක කාලයක් අරගෙන මට කොච්චරක් මගෙත් එක්ක ඉන්න පුළුවන්. ඒක කරනකොට තේරෙන කොච්චර අමාරුද මගේ හිත මගෙන් ආයි බාහිරයට යනවා. දකින්න දේවල් වලට යන්නේ නැහැ. අපි ඉඳගෙන භාවනා කරද්දී ඇස් දෙක වහලා තියෙන නිසා. හැබැයි ඇහෙන දේවල් ඔස්සේ යනවා. එහෙම නැත්නම් කල්පනා ඔස්සේ යනවා. අතීත වෙච්ච දේවල් වලට යනවා. අනාගත සැලසුම් වලට යනවා. බාහිර පුද්ගලයෝ ළඟට, බාහිර තැන් වලට හිත යනවා. අර මේ තමන් ළඟ තමන්ගේ හිත තියාගන්න ඕන කියලා අපි හිතුවත් එහෙම අහලා එහෙම උත්සාහ කරලා බැලුවත් ඒක කොච්චර අමාරුද කියලා තේරෙන්නේ සතිය පුරුදු කරන කෙනාට. සතිය වඩන කෙනාට, භාවනා කරන කෙනාට තමයි තේරෙන්නේ මගේ හිත මගෙත් එක තියාගන්න කොච්චර අමාරුද, කොච්චර ඉක්මනට මගේ හිත මගෙන් පැනලා බාහිරයට යනවා. යන්නේ දකින දේවල් වලට, ඇහෙන දේවල් වලට, එහෙම නැත්තම් නොයෙකුත් කල්පනා. අතීතෙ වෙච්ච දේවල්, අනාගතේ, බාහිර පුද්ගලයෝ, බාහිර තැන්. මේ හිත බාහිරයට යනකොට අනිවාර්යෙන් ඇලීම් ගැටීම් දෙකට පත් වෙනවා. එක්කෝ මේ බාහිර දේවල් එක්ක ඇලෙනවා, එහෙම නැත්නම් ගැටෙනවා. වැඩි වශයෙන් මේක ගැටෙන එක. ඇලෙන එක කෙසේ වෙතත් ගැටෙන එක තමයි වැඩිපුරම වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඇලීම් ගැටීම් දෙකෙන් එකක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. එතකොට මේ ඇලීම් ගැටීම් දෙකත් එක්ක අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනිසංස ටික නැතු වෙනවා. මොනවාද ආනිසංස? සත්තාන විසුද්ධිය නැහැ. මේ දකින්න ඇහෙන දේවල්, වෙච්ච දේවල්, කරන්න තියෙන දේවල්, අරයගේ දේවල්, මෙයාගේ දේවල් නිසා හිතේ විසුද්ධියක්, පිරිසිදු භාවයක් නෙමෙයි එන්නේ. අර ඇලීම් ගැටීම් දෙකත් එක්ක හිත කෙලෙසෙනවා. එහෙම නැත්තම් කිලිටු වෙනවා. ඒවත් එක්ක ශෝක පරිදේ වෙනවා. ඇඬුම් වැළපුම් එන්න පටන් ගන්නවා. හිතට දුක එනවා. ඒ හිතට එන දුකම කයටත් දුකක් වෙනවා. ඒකින්ද දැන් හොයාගෙන තියෙනවා සියලු බෝනවන කායික රෝග වලට ප්‍රධාන හේතුව මානසික ආතතිය. මානසික අසහන. මේක තමයි බුදුරජාණන් දේශනා කරන්නේ මේ කායික දුක්, මානසික දුක් කියලා. හිත ලෙඩ වෙනකොට කයත් ලෙඩ. ඒකින්ද දැන් ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත හොයාගෙන තියෙනවා. යම් කෙනෙක් භාවනා කරනවා නම් නැත්නම් මේ හිත සූපත් නම් මේ භාවනා කරන කෙනාට ලෙඩ සුව කරගන්න පුළුවන් කියලා. කැන්සර්, පිළිකා බව සුව කරගන්න පුළුවන් කියන භාවනාව. ඒ කියන්නේ හිත පිරිසිදු වෙනකොට මේ කයේ
ලේ පිරිසුදු වෙනවා. කය අනිකුත් ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය නිරෝගී වෙන්න පටන් ගන්නවා. ඒකට මේ හිත සූපත් වෙන්න ඕන. නැත්තම් හිත ලෙඩ නොවි තියාගන්න. නැත්නම් හිත මේ ඇලීම් ගැටීම් දෙකෙන් නිදහස් කරගෙන ඉන්න ඕන. ඉතින් එහෙම කරගන්න නම් හිත තමන් ඇතර ගන්න වෙනවා. මගේ හිත මගේ ළඟට ගන්න වෙනවා. ඉතින් ඕක තමයි අපි සතිය පුරුදු කරනවා කියලා අපි විශේෂයෙන් කාලසටහනක් හදාගෙන අපි ඉඳගෙන ගමන් ඉඳගෙන ඉන්න ගමන් මට මගෙත් එක්ක කොච්චරක් ඉන්න පුළුවන්. ඇවිදින ගමන් කොච්චරක් මට මගෙත් එක්ක ඉන්න පුළුවන්ද කියලා සක්මන් භාවනාව කියන පියවරක් පාසා මේ ඇවිදින පියවරක් පාසා 100 පවත්තනේ කුටු කරා. ඇවිදිනකොට මට කොච්චරක් මේ ඇවිදින එකත් එක්ක යාළු වෙලා ඉන්න පුළුවන්. මේ විදිහට දවසේ අනිකුත් කටයුතු කරද්දී කොච්චරක් මගේ හිත මේ මගේ කයත් එක්ක තියාගන්න පුළුවන්. අර බාහිරයේ තිබ්බ අවධානය කොච්චරක් මට ඇතුළට අරගෙන ඉන්න පුළුවන්ද කියන එක තමයි අපි උත්සාහ කළ බැලුවේ. ඉතින් එහෙම කරනකොට කරන කෙනාට තේරෙනවා ඒක ඉච්චරම හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. මේ හිත නිතරම බාහිරයට තමයි දුවන්නේ. මේ බාහිරයට දුවලා හිත වෙහෙස ගන්න හැටි, අසහනේ නැහැටි, ආතතිය නැහැටි තේරෙන්නේ හිත අර තමන් ළඟට අරගෙන චුට්ටක් හරි විවේකී භුක්ති විඳින කෙනාට තමයි හිත මේ බාහිරයට යනකොට එන දුක අසහන ආතති හොඳට තේරෙන්නේ. සමහර කට සම්පූර්ණයෙන්ම අසහන ආතතිත් එක්ක ඉන්න කෙනාට ඒක තේරෙන්නේ නැහැ. කම්මලේ බල්ලට වගේ තමයි. කම්මලේ බල්ලට සද්ද ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ සද්ද එකමයි ඉන්නේ. එයා ඒකට හුරු වෙලා ඉන්නේ. මේ මිනිස්සු ඇත්තටම දුකට හුරු වෙලා ඉන්නේ. ඒ දුක විඳ විඳ ඒ දුකේම සැප හොයන කට්ටියක් තමයි මිනිස්සුය කියලා කියන්නේ. يعني ඇත්තරම අර දුකේම කාල ගගා මේ දුක දුක් ගොඩක ඉඳගෙන ඒ අතර සැපක් වෙන්නවා. කවමදාකත් හරියන්නේ මොකද ඒක මේ අසුචි වලකට වැටිලා ඒකේ පිරිසිදු තැනක් වෙනවා. අසුචි වලක් කියන්නේ සම්පූර්ණයෙන්ම අපිරිසිදු තැනක්. ඉතින් ඒකට වැටිච්ච මිනිස්සු ඒකට වෙලා පිරිසිදු තැනක් වෙනවා කියන්නේ කවදාකවත් වෙන්නේ නැති වැඩ. ඒ වගේ අපි මේ දුක් ගොඩ කියලාගෙන ඒ දුක නිදහස් වෙන්න নানা ආකාර දේවල් කරනවා. ඒකම දුකක් බවට පත් වෙනවා. මොනවා කරත් දුකයි. කරන්නේ දුක නැති කරන්න කියලා. හැබැයි ඒකම අපිට දුකක් බවට පත් වෙනවා. ඒකයි මේ අපි කරන හැම වැඩක් නිසාම දුකක් ඉන්නේ අවසාන ප්‍රතිඵලයේ වශයෙන්. ඒ ඔක්කොම අර දුකින් නිදහස් වෙන ප්‍රතිපදාවට අයිති වෙන්නේ නැහැ. ඒක ආර්ය මාර්ගෙ නෙමෙයි. ආර්ය ප්‍රදේශණයක් නෙමෙයි. අනාර්ය ප්‍රදේශණය. ඒකින්ද මේ කොච්චර දේවල් කරත් මිනිසු පිටිච්ච ගතියෙන් සතුටින් නෙමෙයි ජීවත් වෙන්නේ. ඒක දැන් ලෝකෙ හොයාගෙන තියෙනවා. මේ භෞතික දියුණුව දැන් ලෝකෙ නියම දියුණුවක් වශයෙන් සලකන්නේ. ගේ දරිට කරඥාන වහන මිල මුදල් රණ්ඩු දිමුතු මේක අහස උසට හෙව්වා. ඒක නියම දියුණුවක් වශයෙන් සලකන්නේ නැහැ. දැන් ලෝකෙ කියනවා දියුණුව වැඩි නම් සතුට වැඩි වෙනවා. දැන් භෞතික දේවල් වලින් මිනිස්සු දියුණුව වෙන නැත්ති සතුට. ඉතින් ඒක නිසා ලෝකෙ දියුණුව නිර්ණයනය කරන්න දල ජාතික සතුට කියලා එකක් එකතු කරා. කොච්චරක් මිනිස්සු දියුණුවා සතුට වැඩි වෙලා තියෙනවද? මේ මිනිස්සු දියුණුව වෙලා තිනවා එහා සාපේක්ෂව සතුට වැඩි වෙලා නැහැ. මෙන් වහම තේරෙන ඔය මොනම දියුණුවක්වත් නැතුව අර පුංචි ළමෙක් වශයෙන් ඉස්කෝලේ ගිහපු කාලේ මීට වඩා සන්තෝෂයෙන් ඉඳලා කිසිම භෞතික දෙයක් නැතුව දැන් උපරිම දේවල් උපයලා තිනවා. හැබැයි සතුට නැහැ. ඉතින් ඒක නිසා පිටරට බටහිර යුරෝප රටවල් විශේෂයෙන්ම මේ අර ඒගොල්ලෝ හඹාගෙන ගියපු භෞතික දියුණුව නියම දියුණුවක් වශයෙන් දැන් ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. මොකද මේ මිනිස්සු දියුණුවයි කිව්වට විශාල වශයෙන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඇමරිකාවේ ප්‍රාන්ත පහක් මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒක ප්‍රාන්තයකට සාමාන්‍ය මිනිසෙකුට යන්න බෑ. ගියොත් ඒ දරුණු ගණයේ මද්ද්‍රව්‍ය බැහි වෙච්ච අය ඒගොල්ලෝගේ ග්‍රහණයට ගන්න. මේ දියුණුවයි කියන රටවල්වල ආනිසංස. ඒ වගේම මේ රටවල්වල අවුරුද්දට මානසික රෝගීන් යන්නම් ගන්න වැඩි වෙනවා රෝහල්වල. මොකද මානසික අසහනෙන් මානසික පීඩනෙන් ආතතියෙන් එක්ක මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. නැත්තම් මොන මොන හරි මානසික ප්‍රශ්න. එතකොට අර භෞතික දියුණුව දැන් ලෝකෙ පිළිගන්නේ නැහැ. ඒක නිසා තමයි බටහිර යුරෝප රටවල් මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ මයින්ඩ්ෆුල්නස් කියලා අරගෙන ඒකළු පුරුදු කරා. ඒකළු අර භෞතික දියුණුව නෙමෙයි බැලුවේ. ඒකළු බැලුවා මේ භාවනා කරන අය අඩු සම්පත්තිකක් තියාගෙන බොහොම සන්තෝෂෙන් ජීවත් වෙනවා. ඒකළු බැලුවා කොහොමද මේ භාවනා කරන අය විතරක් මේ අඩු සම්පත්තිකකින් සන්තෝෂෙන් ජීවත් වෙන්නේ. ඒකළු මේක දැකලා ඒගොල්ල පරිශ්‍රණය වලට පත් කරා. මේ භාවනා කරන අයගේ මොලේ විච්ච ව්‍යුහාත්මක වෙනස්කම්. මොකද බටහිරේ යමක් පිළිගන්නකොට අපි වගේ
මේ අර ඇදහිල්ලට ගුප්ත භාවය පිළිගන්න ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලෝ බලනවා මේකේ මේ සයන්ටිෆික් පැත්තක් නැත්නම් විද්‍යානුකූල පසුබිමක් තියෙනවා කියලා. ඒගොල්ලෝ කරේ හොඳට භාවනා කරන අය ඒ ගිනල්ලා අවසර ඇතුළු MRI ස්කෑන් යන්ත්‍රවලට දාලා ඒගොල්ලෝනි මොලේ පරීක්ෂණයට ලක් කරනවා. එතකොට තේරුම් ගත්තා මේගොල්ලෝගේ සතුට වැඩි. මේගොල්ලෝගේ මේ මොලේ ක්‍රියාකාරීත්වය බොහොම අවදි. ඒ වගේම මේ මතක ශක්තිය හොඳයි. ඒ වගේම මේ ලද දෙයින් සතුට වෙලා ඉන්නවා. ඒ වගේම ප්‍රකෝපකාරී නැහැ. කේන්ති ගන්නෙ නැහැ. හරි බොහොම සරල සහැල්ල ජීවිතයක් ගත කරනවා කියලා මේ ඒ පරීක්ෂණ වලත් ඔප්පු වුණා. මොලේ එක එක කොටස් වල භාවනා නොකරන කෙනෙකුට සාපේක්ෂව ඇතිවෙච්ච වෙනස්කම් ගැන ඒගොල්ලෝ මේ පරීක්ෂණ කරන්න ගත්තා. ඊට පස්සේ භාවනා ගුරුවරු හැමදේම ඒගොල්ලෝ අහලා තියෙනවා මේ වගේ මානසික මට්ටමක් හදාගන්න. මේ වගේ පිරිච්ච ගතියකින් සතුටින් ජීවත් වෙන්න කොච්චරක් මොනවද අපි කරන්න ඕනද කියලා. ඊට පස්සේ ඒ කිවරු මේ 10000ක් පනන භාවනා කරන්න කියලා. මේ දේ ඔක්කොම සතියෙන් ඉන්නේ එතකොට අපේ 10000 පනිනවා. එතකොට ඔය මේ පිරිච්ච ගතිය එන්න පටන් ගන්නවා. අසහනය අයින් වෙන්න පටන් ගන්නවා. ඒක බුදුරජාණන් දේශනා කරන භාවනා කරන හැම චිත්තක්ෂණයකම වෙනවා කියලා. ඒකයි ධර්මයේ සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ. ඉඳගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා මගේ හිත මගේ ළඟට අරගෙන මම මගෙත් එක්ක යාළුවලා ඉන්නවා. මගේ හුස්මත් එක්ක යාළුවලා ඉන්නේ. නැත්නම් මේ ඇවිදින වෙලාවේ සම්පූර්ණ අර අවධානය ඇවිදින එකත් එක්ක තියාගෙන ඇවිදිනවා. මම මේ වෙලාවේ ඇවිදිනවා. මේ පියවරක් තියෙනකොට මම මේ පොළොවේ කකුල් තියෙන හැටි ඒ ඇවිදින එකේ අත්දැකීම ඒ මොහොතේ හිටියොත් බුදුරජාණන් දේශනා කරන ඉවලිම ආනිසංසතික හම්බෙනවා. සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවාන සමතික්කම දුක්ඛ දෝමනස්සංග දුක්ඛ දෝමනස්සාන අත්තංගමයි කියලා මේ මොහොතේම ආනිසංස ලැබෙනවා. ඒකයි ධර්මයේ සාන්දෘෂ්ටිකයි කියන්නේ. මේ බෞද්ධය දන්නේ නැහැ ධර්මයේ සාන්දෘෂ්ටිකයි කියලා. බෞද්ධය දැන් පිංකම් කරන්නේ මතුමත්තේ සහනයක් අපේක්ෂා කරලා. දැන් මොනවා හරි කරන්නේ මතුමත්තේ ප්‍රතිඵල අපේක්ෂාවෙන්. ඒ කියන්නේ ආගම පැත්තෙන් බැලුවොත් ආගම සාන්දෘෂ්ටික නැහැ. මේ ධර්මයේ සාන්දෘෂ්ටි. ධර්මයේ කියන්නේ සතිය. සතිපට්ඨාන. ආගම කරන්නේ දැන් දානයක් දෙනවා. මතුමත්තේ සැප ජීවිතයක් ගන්න. ඒකින්ද ඔයගොල්ලෝ ඉන්දියා ප්‍රභාක් පූජා කරන්නේ පස්සේ බුරියානිකක් හම්බෙයි කියලා හිතාගෙන. ඒකින්ද මොනාරි පූජා කරනවා. එතකොට දන්නව මේක ඩබල් වෙලා හම්බෙන්නේ. දැන් කටිනියක් කරන්නේ දැන් රජ වෙලා නැහැ නේ ඇත්තටම දැන්. උඹෙන් ගිහින්නේ ඉන්නේ. මතුමත්තේ සක්විති රජකම අපේක්ෂා වෙන බව කටිනියක් කරන්නේ නැත්නම් අපිට ආදරයට කරනවා එහෙම එකක් නැහැ. ඒ කරන්නේ මොකක් හරි යටි අරමුණක් තියාගෙන. යටි අරමුණ තමයි ආනිසංස කියන්නේ. මේක දැන් නෙමෙයි පස්සේ. මේ බුදුරණන් අසේ පෙන්වන සතිය සතිපට්ඨානෙ දැන් මෙතන වර්තමාන වශයෙන්. ඒක නිසා ධර්මයේ සාන්දෘෂ්ටි. ඒක ඉත තමන්ගේ හිත තමන් ළඟට ගත්තොත් මොන ඉරියව්ව කාටද? බුදුරණන් ප්‍රධාන ඉරියව් හතරක් පෙන්වනවා. ඉඳගෙන හිටගෙන ඉන්නකොට ඇවිදින ගම ඇඳක නිදාගෙන බිම නිදාගෙන වැතිරලා නිින්ද යනකම් කාලය තුළ තමන්ගේ හිත තමන් එක්ක තියාගන්න. මෙන්න මේ ප්‍රධාන ඉරියව් හතරෙන් පස්සේ බුදුරණා දේශනා කරන අපි දවසේ ඕනම කටයුත්තක් කරද්දී කය වෙනස් වෙනස් ඉරියව් වලට මාරු වෙනවා. මේ කය පවතින පවතින ආකාරයට සතිය පවත්වන්න කියලා කියනවා. එහෙනම් මේ තමන්ගේ හිත තමන් එක්ක චුට්ටක් තියාගන්න ඕනම ඉරියව්වක ඔන්න ඔය ආනිසංස ටික ඉතන ඉතන හම්බෙයි. ඊට පස්සේ මෙන්න මේ ආනිසංස දැන් තමන් තමන් එක්ක ඉන්නකොට තේරුණොත් අසහනය අඩු වෙනවා, ආතතිය අඩු වෙනවා, විවේක වෙනවා කියලා බුදුරණන් දේශනා කරනවා. ඊට පස්සේ තියෙන්නේ මේක වැඩි කරගන්න එක. එහෙම නැත්නම් භාවිත බහුලීකත කරන්නේ. මේක පුහුණු කරන්නේ. මේ භාවනා කරන අය ඉඳගෙන ඉන්නකොට තමන්ගේ හිත තමන් එක්ක තියෙනකොට කැමති, හිත පිට යනවට කැමති නැහැ. හිත වෙනස් වෙනවට කැමති නැහැ. ඒ හිත වෙනස් වෙනකොට කැමති දෙයේ හේතුව තමයි අර හිත තමන් එක්ක තියෙනකොට හුස්මත් එක්ක තියෙනකොට අසහනෙ නැහැ. ආතතිය නැහැ. දුක නැහැ. පීඩාව නැහැ. එළින් ගැටීම් නැහැ. ඒක නිසා තමයි හිත පිට යනකොට අකමැති. හැබැයි ඒක හිත පිට යනකොට අකමැති වෙන්නේ ඉස්සෙල්ලාම හිත ඇතුළට ගෙන අප කෙනෙක් වෙන්න ඕනේ. තමන්ගේ හිත තමන් එක්ක තියාගෙන තමන්ගේ හුස්මත් එක්ක හිත තියාගෙන ඒ විවේකී ඒ හුදකලාව ඒ අසහනෙ අඩු තත්ත්වේ ඇලින් ගැටීම් නැති තත්ත්වයේ අධ්‍යක්ෂක කෙනෙක් තමයි මේ හිත පිට යනකොට අකමැති. කියන්නේ භාවනා කරන්නේ නැතුව ආනිසංස නැහැ.
ඒකයි බුදුරණන් දේශනා කරන්නේ සත්‍ය පීඨෝන කිනාට ආනිසංස හම්බුණාට සත්‍ය පීඨෝ නැති කෙනෙකුට ආනිසංස නැහැ. මොකද එයා දන්නේ දුක විතරයි, අසහන විතරයි, ආසති විතරයි. එයා ඒකෙම බලනවා මොන හරි මේක හොඳ තත්ත්වයකට පත් කරගන්න. කවදාකවත් කෙරෙන්නේ නැහැ. ඉතින් කොහොම නමුත් මේ හිත ඇතුළට ගත්තොත්, තමන්ගේ පැත්තට ගත්තොත්, ඒ ආනිසංස වර්තමාන වශයෙන් භුක්ති විඳින කෙනාට තමයි මේ හිත නැවතත් අර අතීතයේ වෙච්ච දේවල් වලට යනකොට, අනාගතයට යනකොට, අරයා මෙයා ළඟට යනකොට, අතනට මෙතනට යනකොට, දකින්න හින දේවල් වලට යනකොට ආයි අසහනෙ තේරෙන්නේ අර හිත අසහනෙ නැති තැනකට පත් කරගත්ත කෙනාට විතරයි. සමස්තයේ අසහනෙ නම් එයාට වෙනසක් තේරෙන්නේ නැහැ. ඒකින්ද කොයි මොහොතක හරි තමයි සතිය පිහිටවන්න ඕනේ. ඒතකොට තමයි බුදුරණාහසේ දේශනා කරපු ධර්මයේ ආනිශංස තමයි භුක්ති විඳපු භුක්ති විඳින කෙනෙක් බවට පත් වෙන. එහෙම නැත්නම් ඇත්තටම අපි බුදුරණාහසේ එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. අපි බෞද්ධ කියලා හිතාගෙන හිටියත් සහතිකයක තිබුණත්, උපැන්නේ අපිට දායාදයක් වශයෙන් හම් වෙලා තිබුණත්, අපි පන්සල් ඇසුරු කරත්, බෝධි පූජා තිබුණත්, දන් දුන්නත් සම්බන්ධයක් නැහැ බුදුරණාහසේට. ඒක බුදුරණාහසේ සකුණන්දි සූත්‍රයේදී දේශනා කරනවා. සකුණන්දි සූත්‍රයේ දේශනා කරන සතිය නැති හැම වෙලාවකම මායයන් උඹලව ආවරණය කරලා තියෙනවා. මායයන් උඹලව ගොදුරක් කරගෙන තියෙන්නේ. මානෙම වල වසඟ කරලා තියෙනවා කියන්නේ. ඒ කියන්නේ අපි සම්පූර්ණ බුදුරණාහසේගෙන් පිටස්තර ජීවිතයක් ගත කරා. කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒ හින්දා යම් වෙලාවක සතිය පිහිටෙව්වොත් බුදුරණාහසේ ඒකට දේශනා කරන්නේ පිය උරුමය කියලා. පිය උරුමය කියලා කියන්නේ බුදුරණාහසේගෙන් හම්බෙච්ච දායාද. තාත්තා කෙනෙක්, කර්ම කෙනෙක් තමන්ගේ දායාද තමන්ගේ දරුවන්ට ලියලා දීලා මෙන්න මේක පාවිච්චි කරලා මල සන්තෝෂයෙන් ඉඳපල්ලා කියනවනේ. ඉතින් ඇත්තට මේ දායාදේ දරුවන්ට පිහිටක් වෙනවා. මොනාලේ දින බූදලයක් දීලා දාන. ඒ වගේ තමයි මේ බුදුරණාහි උපයාගත්ත බූදලේ දුන්නේ. බූදලේ තමයි සතිය, සතිපට්ඨාන. එහෙම නැත්තම් කියනවා අපිට අනාරක්ෂිතයි. කිසිම රැකවරණයක් නැහැ. කිසිම පිහිටක් නැහැ. ඒකින් සම්පුණන්ගේ සූත්‍රය එක බුදුරණාහි උපමාවක් දක්වනවා. කැටකුරුල්ලගේ උපමාව. ගිජු ලිහිණියෙක් කැටකුරුල්ලෙක් ඉහළ අහසේදී අල්ල ගන්න. කැටකුරුල්ල කියන්නේ පුංචි කුරුල්ලෙක්. විජිලිහිණිය කියන්නේ උකුස්සාවගේ විශාල කුරුල්ලෙක්. මේ කැටකුරුල්ල කරන්නේදී ඉහළ අහසේ ගිලින්න යනවා. විජිලිහිණියම බකස් ගාලා අල්ල ගන්නවා. අල්ල ගත්තට පස්සේ මේ කැටකුරුල්ල මේ එයාගේ දුක විලාපේ තියන්න ගන්නවා. මම මේ ඉහළ අහසේ ගිලින්න ආපු නිසා තමයි මම මේ ගොදුරටපත් උනේ. මට අදාළ පැත්තේ නැත්තම් මට අවශ්‍ය සීමාවෙන් මම හිටියේ නම් මේ අනතුරු වෙන්නේ නැහැ කියලා. විජිලිහිණිය කියනවා ඔබට ආරක්ෂක දැනක් තියෙනවා කියලා ඔබ හිතනවද කොහෙද මේ භූමිය? ඊට පස්සේ කියනවා මම මේ කුඹුරු සීසානලද මේ පහත් බිම් වල තමයි මගේ රැකවරණේ තියෙන තැන. මම මේ ඉහළ අංශේ ගිලින්න ඇවිල්ලා තමයි මේ ඔබට හවුනේ, මේ අනතුරට පත් වුනේ කියලා. ඊට පස්සේ විජිලිහිණිය කියනවා ඔබට හිතනවා නම් ආරක්ෂිත තැනක් තියෙනවා කියලා, එතන ගිහලා හිටහම මම ඔබ අතාරින්නවා කියලා. ඊට පස්සේ අතාර කැටකුරුල්ල කරන්නේ වේගෙන් පියාඹගෙන ඇවිල්ලා මේ කුඹුරු වල සීසානලද පස් ගොඩක් උඩට නැගී එකල ඉන්නවා. ගිජුලීනියට කියන දැන් පුළුවන් නම් අල්ලන්න කියලා. ගිජුලීනිය ආයි වේගෙන් එනවා මෙයා වල්ලන්න. කිට්ටුවට එනකන් ඉඳලා කැටගොරුල පස් කැටයක් අස්සට රිංගලා. වේගෙන් ආපු ගිජුලීනිය මේ පස් කොටේ වැදිලා මැරෙනවා. බුදුරණන් මේක තමයි උපමාවට ගන්න. බුදුරණන් දේශනා කරනවා මේ එයාට මේ අනතුරක් උනේ අනාරක්ෂිත ප්‍රදේශයේ ගිහින් නිසා. කැටගොරුල. එයාට ආරක්ෂිත ප්‍රදේශයට ආවට පස්සේ ආරක්ෂිතයි. ඒ වගේ මේ බෞද්ධයද මිනිස්යාද පියුරුමය කියන්නේ සතිය. එයාට ආරක්ෂිත තැන සතිය. අසහනේ අඩු තැන, අසහනේ නැති තැන, චිත්ත පීඩා ශෝක පරිදේම නැති තැන, වර්තමාන මොහොත දැන් මම මෙතන. නැත්තම් මම දැන් මෙතන. එතන තමයි අසහනේ අඩු තැන. එතන තමයි මුද්‍රණාසිකේ හම්බෙච්ච දායාද තියෙන තැන. ඔබ දන්නේ නැති බෞද්ධයෝ 99.999999කට තර වෙයි. දන්නම නැති තරම. මේ දැන් හොඳම කෑල්ල තියෙන්නේ අබෞද්ධියත් භාවනා කරනවා. අබෞද්ධියත් සත්‍ය වඩනවා මයින්ඩ්ෆුල්නස් කියලා. ඇමරිකාවේ හරියට ප්‍රසිද්ධයි කරත්. ඒගොල්ලෝ දන්න මේක බුදුරණාහිසේ ටෙක්නික් එකක් කියලා. අපේ බෞද්ධය ඇත්තටම සත්‍ය කිව්වට දන්නේ නැහැ. සත්‍ය කිව්වම දන්නේ සමුද අඟහරුවාද බදාද රාස්පතින්ද සිකුරාද සෙනසුරාද ඉරිද සත්‍ය කර. අද සෙනසුරා. උච්චරයි දන්නේ සත්‍ය. ඒක නිසා ඉස්සරහට
සතිපට්ඨාන උද්දීකින් තම ආගන්නේ. මෙහෙම නැත්නම් වෙනත් ආගමක කෙනෙක්ගෙන් තම ආගන්නේ නැනේ බෞද්ධය දන්නේ නැති තරම්. බෞද්ධ මොනවාද જાති ගොඩාක් කරනවා. හැබැයි අර ඍජු පිළිවෙත නෙමෙයි. බුදුරජාණන් වහන්සේගෙන් හම්බෙච්ච දායාදේ නෙමෙයි ඇත්තට. වෙන කොහෙද වෙන මොනවාද වැඩ වගේක් කරනවා. ඇත්තන වක් පිළිවෙත් කරන්න බුදුරජාණන් වහන්සේ බුදු වුණාට අපි මේ බුදු සත්කාර කිරීලා කරා. ඒක ගොඩාක් රටවල වල එහෙම තමයි බෞද්ධ රටවල වල වත් පිළිවෙත් ඇත්තට මිනිස්සු බරයි. ඒගොල්ලෝ වත් බුදු පූජා කරත් බුදු වෙච්ච බුදුරණාසේ වෙනුවෙන් පූජා සත්කාර කරනවා. නරකනේ හොඳයි. මේක තමන්ට බුදු වෙන්න තමන්ට විමුක්තියකට හේතු වෙන්නේ නැහැ. මොකද එහෙමනම් තමන් තමන්ම කරන්න ඕනේ කියපු වෙලේ. එහෙම කරන්න නැතුව අර බුදුරණාසේ බුදු වෙච්ච පාණෙන් අපිට එළිය බලන්න බැහැ. අපිට වන්දනාමාන කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ තමන් තමන් මෙතට හැරෙන වෙලාව තමයි අර බුදුරජාණන් වහන්සේ කරපු දේ කියපු දේ කරන කෙනෙක් බවට පත් වෙන වෙලාව. ඒක ඉතින් තමන් තමන්ගේ පැත්තට හැරුණොත් ඕක හිතා ගන්න ජීවිතයේ ආධ්‍යාත්මික ගමනේ පළවෙනි සම්දිස්ථාන. කොයි මොහොතක හරි කොහෙන් හරි ඇහිලා මගේ හිත මගේ ළඟට ගන්න. ඕක තමයි හැරවුම් ලක්ෂණ. එහෙම නැතුව අපි මේ බාහිරේ බලමින් බාහිරේ අහමින් බණාමෙන් කටපාඩම් කරමින් පොච්චියෝමෙන් ඉඳලා කවුරුදාකත් නිවන් දකින්න බෑ. මේකයි ලංකාව වගේ රටක හොඳටම බණ ඇහෙන රට. කවුරුවක්වත් නිවන් දකින්නේ නෑ. අහන ඔක්කොම බාහිරේ. මොනවද දෙයක් අහන මොනවද සීන් එකක ඉන්නව කල්පනා කරන්නේ. සීන් එකේ ඉන්නවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් සීන් එකේ ඉන්නවා කියන්නේ මේකට තේරෙන්නේ නෑ ඇත්තටම. තේරෙන්නේ නෑනේ සීන් එකේ ඉන්නවා කියන්නේ. සීන් එකේ කියන්නේ ගංජා ගහන්නේ ඉන්න ඔබතුම ගන්න මේ. ඒගොල්ලෝ සීන් එකේ ඉන්නේ ඇත්තටම. මම ලංකාවේ වන්දනාගාර 40ටම යනවා. එහෙ උන්ට කිව්වහම බල සීන් එකේ ඉන්නේ කියලා උන්ට හොඳට තේරෙනවා. ඕ එච්ච දෙයක් කල්පනා කරගෙන ඉන්නව නැත්නම් අනාගත සැරසුම්ක ඉන්න. සීන් එකේ ඉන්නේ. හැම එක්කෙනාම ඉන්නේ සීන් එකේ. වෙනම ආයේ මොකක්වත් මද්දවෙ බොන්නුන්නේ සීන් එකේ ඉන්නේ. යන්නේ කල්පනා කරගෙන වෙච්ච දේවල් කල්පනා කරගෙන යනවා. ඒක වෙලා ඉවරයි. කොච්චර හොඳට වුණත් නරකට වුණත් වෙලා ඉවරයි. ඒ වෙලා ඉවරෙච්ච අතීතේනේ ඇවිදින්. ලංකාවේ දවසට ලියාන්තර වලින් 14ක් මැරෙනවා. අවුරුද්දක මරණ සංඛ්‍යාව 3000ට වඩා වැඩි. පූර්ණ ආබාධිතත්වයට පත් වෙනවා ලංකාවේ 7000කට වැඩි. ඒ මොකද ඩ්‍රයිවිං කරන්නේ සීන් එක කියන්නේ. යා කල්පනාලෝ මල්ලනේ සීන රජධානිය. ඔහේ උපාතකම් වල මල්ලක් කරෙල්ලගෙන සීන් එක යනවා. රෝද හතරක් ඇඟුටින් යනකම් දන්නේ නැහැ. ඒක ආපු වර කල්පනා කරනවා අනිච්චං අනිච්චංග ගයන ජීවිතං අනිත මරණං නියතංග ගයන මොන හරි සීන් එක ගැන. මොකද ධර්මයක් කියලා කියන්නේ. ධර්මයේ වෙන්නේ වර්තමාන මොහොත. ඒක කිසිම මනෝ විකාරයක් නැහැ. මේ ඇවිදිනකොට ඇවිදින බව දන්නවනම් මනෝ විකාරයක් නෙමෙයි. ඉතින් එයා හැම එකක්ම මනෝ විකාරයක්. මනක් කල්පනා කර කර ගියත් ඇවිදින එක දන්නේ බටහිර මනෝවිද්‍යාවට අනුව කියනවනේ දවසට සිතුවිලි 60,000ක් 70,000ක් අපේ මනසේ වැඩ කරනවා. අභාවිත හිතක භාවනා කරන්නේ නැත්නම් සිතුවිලි 60,000ක් 70,000ක්. ඕක හැම කල්පනාවක්ම තියෙනවා. ඔක්කොම කල්පනා වලට තමයි වැටෙන්නේ. බණක් කල්පනා කරත් මොනවා කල්පනා කරත් කල්පනා තමයි. සීන් එකක් තමයි. මනෝලෝකවල සැරිසරනවා කියලා කියන්නේ. ඇත්ත නෙමෙයි මේ වර්තමාන ඍජු අත්දැකීම නෑ. මොනවා කල්පනා කරත් ඍජු අත්දැකීම නෑ. පිස්සු තමයි. දැන් කීයේ කී දෙනෙක් කොතන දෙන්නේ? අර නම් බණ එල්ල වෙන්න ඕනේ ඔතනට. බණ එල්ල වෙන්න ඕනේ කල්පනා ලෝකෙන් ගැලවෙන තැනට. ඒක තමයි වර්තමාන මොහොත කියන්නේ. ඇවිදින වෙලාවේ ඇවිදින බව දන්නවනම් කිසිම සීන් එකක් නැහැ. කිසිම කල්පනා ලෝකයක හිර වෙලා මනෝ ලෝකයක නැහැ. හිතෙන්ටයි බණ එල්ල වෙන්න ඕනේ. එහෙම නැුණා නම් ඒක බණ. එහෙම නැත්නම් ඇත්තට කියන්න ඕනේ බණ වගේ එකක් කියලා. එහෙම කියන්න හොඳ නැහැ. මොකද ඒවනේ ඇහෙන්නේ අපිට. ඒක හරි ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා හරියට එල්ලගත වුණා නම් බුදුරජාණන් දේශනා කරන දේ අපිට අත්දකින්න පුළුවන් දෙයක්. අත්විඳින්න පුළුවන් දෙයක්. ආනිශාස වර්තමානෙම ගන්න පුළුවන් එකක්. හැබැයි ඒ බව අපි දන්නේ නැතුව අපි ගොඩාක් මනෝලෝක වල තමයි ඉන්නේ. හීන ලෝක වල. ඒ හැම වෙලාවකම අසහනයක් තියෙනවා. හැම වෙලාවකම ආතතියක් තියෙනවා. හැම වෙලාවකම චිත්ත පීඩාවක් තියෙනවා. හැම වෙලාවකම බරක් තියෙනවා. ඉන්නේ මේ බරේ තමයි මිනිස් ජීවිතේ. ඔය බර මොනවා කරස් නැති වෙන්නේ. කොච්චර හදි හම්බ කරා කොච්චර ඉගෙන ගත්තත් ඕක තීනට වඩා තව පොඩ්ඩක් වැඩි වෙන හැරෙන්නේ අඩු නම් වෙන්නේම නැහැ.
පොඩි ළමයි උත්තර නැහැ. පොඩි ළමයි ඒකේ ලක්ෂණ. හැම පොඩි ළමයෙක්ම ලස්සනයිනේ. ඒකට හේතු මොකක්ද? එයාව සීන් එකක නැහැ. එයා අතීතයේ වෙච්ච දේවල් කල්පනා කරන්නේ නැහැ. එයා අනාගත සැලසුම් තුල ජීවත් වෙන්නේ නැහැ. එයා වර්තමානයේ ඉන්නේ. ඒක නිසා බුදුරණන් දේශනා කරන උත්පත්තියෙන් මනස ප්‍රබාසරයි. උපදිනකොටම නිවන් දැකලා තියෙනවා. උපදිනකොටම රහත් වෙලා ඉවරයි. මේ ආනිසංස නැහැ අපිට දන්නේ නැති හින්දා. දැන් අපි සෑහෙන කෙලෙසිලා සෑහෙන සෞත් වෙලා අපවර උත්පත්ති මනසට යනවා. මම දැන් මෙතන කියන වර්තමාන මොහොතට. එතකොට කෙලෙස් නැහැ. එතකොට අසහනෙත් නැහැ, අතතියත් නැහැ, පොඩියෝ ඉන්නේ උතන. ඔය වර්තමානයේ ඉන්න පොඩියෝන්ට මොකද කරන්නේ වැඩිහිටියෝ? කෙලෙසිච්ච කට්ටිය. දෙමව්පියෝ, ගුරුවරු, වැඩිහිටියෝ මොකද කරන්නේ? එයාම අතීත අති අනාගත දෙකේ හිර කරා. අතීත වෙච්ච දේවල් එයාට මතක් කරලා දෙනවා නිතර. එයාලා මේකේ කරන්න උනො. ඔයාලා මතකයි නේ අරයා කියපු දේ, අරයා කරපු දේ මතක තියාගන්නේ නැහැ. මම මතක කරලා දෙන්න ඕනේ නැහැ. කියලා අර අතීතේ ඔළුවට දාලා ඒ අතීතේ යන්න මතක් කරනවා. අනාගතේ කියලා සැලසුමක් දෙනවා. අනාගතේ මෙහෙම කෙනෙක් වෙන්නේ. එකම මෙන්න මේ අතීත අනාගත දෙකේ අර ලස්සන සුන්දර ළමයා හිර කරන්නේ අර කෙලෙසිච්ච වැඩි හිටියෝ. ගුරුවරු දෙමව්පියෝ එදා ඉඳලා ළමයට අසහනය ඇති තියෙන පටන් ගන්න අවුරුදු 6 පැන්න පස්සේ ඉන්නේ කියන්නේ. අවුරුදු 6න් පස්සේ කලින් දාන්න බෑ ළමයට තේරෙන්නේ. ගණන් ගන්නෙ. ඒකෙන් පොඩි කල් යොලි ඉන්න බාන උට බඩ ගින්න ඇඬුව ඉල්ලලා කෑම. ඌ යොලි ඉන්න අඬපෙත ගැන පශ්චාත්තාපෙකුත් නැහැ. ආයි නොවන්න ඉන්න ඕනි කියලා කල්පනා කරන්නේත් නැහැ. එතන එතන ජීවත් වෙනවා. මේක ඉන්න හැම පොඩි ළමෙක්ම ලස්සනයි. ලොකු හැමෝම කැතයි. ඇත්තටම ඕගොල්ලෝ එන කැතයි. ඕගොල්ලෝ ඇත්තටම මලකේකට වගේ එක යන්න නම් මූණ වල ටික ඇත්තටම හොඳයි. මලකේවල් වල එක යන්න. ඔප්ෂන් මූඩ් එකේ තියෙන ඒ හයර් එකට උනත් අඬන්න එක යන්නත් නියමයි. ඉනිගම් පැත්තේ ඉන්නවා මේ මලකේවල් වල හයර් එකට යනවා අඬන්න. ඉන්නේ ඉන්නේ මරණට ගෙදර නිසුට ඇඬෙන්නේ නැහැ. ගෞරවයෙන් ගෙනියන්න ඕන ආයතනයකට. ඔයගොල්ලෝ ඒ වගේ ජොබ් එකක් නැහැ තමයි. ලෑන් හල්දු වෙන්නේ. ඒ මූඩ් එකම නිකන් ඔප්ෂන් නේ මූඩ් එකක් කියලා වගේ ඔප්ෂන් එකේ ඉන්නේ. ඉතින් ඒ කියන මලකෙදරට ෂිෆ්ටෝ. කියන්නේ එක්ක වෙච්ච දෙයක් ගැන කල්පනා කරනවා, එක්ක අනාගතේ, එක්ක අරයා, එක්ක මෙයා, එක්ක අතන නැත්තම් මේ. මුක්කකින් හරි අසහනයටපත් වෙලා ඉන්නේ. මේ වර්තමාන මොහොතේම අසහනයක් ඒකින් හැම පොඩි එකකම ලස්සනයි. පොඩියුම් බාන බෙදන්න පුළුවන් මෙයා කල්ුයි මෙයා සුදුයි මෙයා කැතයි මෙයා ලස්සනයි කියලා හැම එකක්ම ලස්සනයි. හැම පොඩි එකකම නිකන් කිරි උතුරනවල්. නලියන උතුරන ගතිය හැම ළමයකම තියෙනවා. ඒකින්ද පොඩි ළමයට මේකප් ඕනේ. උල්ලමිට මේකප් ඕනේ නැහැ. අම්ම ඇඳුම් නැදෙන ඌටට ඇඳුම් දෙටරනේ, ඇට ඇඳුම් දෙටරනේ. ඌනේ ගෙම්ට ආසයිද? ඔළුවත ගන්න හිතේ. ඔගොල්ලෝ දැක්කම ඔළුවත කයි කියලා හිතනවා මෙලු වැඩි. මොන පිටුද ගෙදර ඉන්නේ උන්ටත් පාළලා දීලා. ඒ ඉල්ල ගත්ත ගමන් ඉන්නේ එක්ක වෙච්ච දෙයක් කියවනවා. නැත්නම් අනාගතේ මෙහෙම කරන්න ඕනේ කියලා තකමනවා. නැත්නම් අරය මෙයා අතන මෙතන. මම දැන් මෙතන. නම් මේ කරම අසාන සංකාරී ජීවිතයක් ගත කරන්නේ. ඒකින්ද වර්තමාන මොහොතේ ඉන්න පුරුදුනොත් අර පොඩි එකෙක් වගේ සුන්දර ගතියක් යනවා. පිරිච්ච ගතියක් යනවා. ඒක භාවනාවේ ආනිසංසයක්. බුදුරණන් දේශනා කරන ආනිසංසය වෙන්නේ සතුට. භාවනා කරන කෙනා සතුටින් ජීවත් වෙනවා. ඒ එතන එතන යොලියෙන් ඉන්නවා. වෙච්ච දේවල් ගැන කල්පනා කරන්න යන්නෙත් නෑ. අනාගතේ මෙහෙම වෙන්න ඕනේ කියලා තටමන් යන්නෙත් නෑ. එතන එතන ජීවත් වෙනවා. එමා අත්දැකීමක් එක්කම පිරිච්ච ගතිය. මේ මනස ඇත්තටම ජීවත් වෙනවා. අනිකත් ඇත්තටම ජීවත් වෙන්න උත්සාහ කරනවා. මතුමැත්තේ ජීවත් වෙන දැන් මොනවාද කරන කට්ටියක් තමයි ඉන්නේ. මතුමැත්තේ නිවන් දකින්න දැන් බලන්න. දැන් නිවනක් නැහැ. මතුමැත්තේ නිවන් දකින්න මොනවද කරන්නේ? පින්කම් කරනවා. දැන් මොකක්වත් නැහැ. අරකමයි. ඒ කාමක ජීවිතේම තමයි බුද්ධ ආගමකට ඇවිල්ලා තියෙන්නේ. මතුමැත්තේ වෙනුවෙන් දැන් මොනවද කරන්නේ? ඉහිඳ කිසිම කෙනෙක් වර්තමානයේ නැහැ. ජීවත් වෙන්නේ කෑම එක කෑමට රස දන්නේ නැහැ. මොකද යා කන්නේ මේක කාලා ඊළඟ එකට දුවන්න බලන්න. දැන් කන එක ගැන සැටිස් නැහැ. පිරිච්ච ගතියක්. ඉතින් අපි එහි සතිපාසල වැඩසටහන කරද්දී හැම ළමයෙකුටම වැඩිහිටියෙකුටම ගුරුවරයෙකුටම චොකලට් බිස්කට් එකක් දීලා සිහියෙන් කන එක කියලා දුන්නා.
දැන් අපි චොකලට් බිස්කට් එකේ රස 16ක් විතර හොයාගෙන තියෙනවා. ඒ ඔක්කොමලා කියනවා කව මෙච්චර කාලෙ අවුරුදු 40ක් 50ක් බිස්කට් කෑවලු රස දන්නේ නැද. යම්ද කරන්නේ කන්න ඒ වුණාට රස දන්නේ නැහැ. ඒ තරම් අර අවුල්ච ජීවිතයක් ගත කරන්නේ. ඊ කෑවට පිළිච්ච ගතිය නැහැ. බලන්න නිකන් උදාහරණයක් කියනවා නම් මේ වර්තමානයේ හැම මිනිසෙකම වෛර කරමින් ඉන්නේ. ඔගොල්ලෝ පිළිගන්නා කෘතඥයාගේ සාමාන්‍ය මිනිසයාගේ පරම විනෝදාංශය මේ මොහොතට වෛර කරන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. උදාහරණයක් කියන්නේ මෙහෙනම් වාහන වලින් යන්නේ. අපි ගමනක් යන්නේ බස් එකක් යනකම් හිටියොත් එහෙම හිටගෙන හිටගෙන ඉන්න එක ගැන සතුටුයි. වාහනේ යනකම් අපිට ස්පාසාවක් නැහැ. ආවට පස්සේ නගිනව අපිට බහිනකම් ස්පාසාවක් නැහැ. බැස්සට පස්සේ ඊළඟ එක ඊළඟ එක. මොකද්ද මේ මොහොතට අකමැත්තකින් ජීවත් වෙන්නේ? වෛරකින් ජීවත් වෙන්නේ. ගැටීමකින් ඉන්නේ. මේ මොහොතේ සැටිස් නැහැ. පිරලා නැහැ. ළමයටත් ඕක තමයි දීලා තියෙන සාපේ. ඔයා ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. ඔයා මෙහෙම කෙනෙක් වෙන්න. එතකන් උට ජීවිතයක්. එතකන් ජීවිතයක්. ඒ හිතන જાතිය කියන වුණාට පස්සේ ජීවිතේ නැවෙලා. මොඳම ගැල්ලේ ඒක. කොහොම හරි තටමලා එකක් ගන්නවා. ගත්තට පස්සේ දේනවා. අර හිතුම හිතපු තරම් සිලිටාවයක් නැහැ. හිතපු තමන් ගතියක්. කහද වදින එකන් එහෙම නිතන්නේ ඇත්තටම. කහද වදින එකන් හිතන්නේ බැන්දට පස්සේ හරි කියලානේ දැන් හරිනේ. මෙදපු කට්ටිය දේ. නේ? එහෙම එකක් නැහැ නේ. අර හිතපු තරම් සිලිටාවයක් නැහැ. ඊට පස්සේ තියෙන දුකම පුතා බරපාලි කියලා. දුක් විඳලා හැම එකක්ම ඔච්චර. කොච්චර ඉගෙන ගත්තද උපාධියක් ගත්තද හැම එකම ප්‍රතිඵලයේ බැලුවොත් අපි හිතමු තරම් සුන්දර එකක් නෙමෙයි. මේක ගන්නකම් අපි මුළු ජීවිත කාලයක් නැති කරගන්නවා කියන එක. ඒ මොහොතේ පිරිච්ච ගතිය නැතුව ඒක අපි දන්නේ නැහැ. ජීවිතේ සෑහෙන නහත්ති කරගෙන තියෙන්නේ. විඳලා නෙමෙයි විඳවලා. ජීවත් වෙලා නෙමෙයි ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඕකනම් ජීවිතේ නැති කරනවා. ඉස්තර නම් ළමයිට ජීවිතයක් තිබුණා අඩු ගන්න මේ ඕලෙල එලෙල ඉර වෙන කන්නයි. දැන් එක වාසෙ ඉඳලා නැහැ. එක වාසෙ ඉඳලා ජීවිතේට වෛර කරලා මතුමත්තේ මොනාද හොයන්න දුවන දෙවිලක් තියෙනවා. එක වාසෙ ඉඳලාම බඩු හම්බෙලා තියෙනවා. ඒක සාපයක් ඇත්ත. ලංකාවේ හදිහියේ තියෙනවා මෙහෙත් තියෙනවලු ලංකාවේ කට්ටියට. සුදු ජාතිකයක නෙමෙයි. සුදු ජාතිකයෙන් උන් ජීවත් වෙනවා. මේගොල්ල ලංකාවෙන් ආපු කට්ටියනේ. මේගොල්ලන්ට අර ඥාන තියෙනවා. මේවට කියන්නේ ජම්ම ගති කියලා. හැබැයි තියෙන කොයි ගියත් අපිට අර අනිකව පව කරලා දුවන් දුමනාවක් තියෙනවා. ඒක නිසා ඒ ශාපයට අහුවෙලා තියෙනවා. මේක වැඩි කියන්නේ මේ සුද්ධ අඩු ගන්න බුද්ධාගම දන්නේ නැති මනුස්සයෙක් ඉතින් ඒ මිනිස්සු බේරිලා. මේ බුද්ධාගම දන්න ඔක්කොම බෞද්ධ ටික අවුලයි. කතෝලික මනුස්සයෙක් අඩු ගන්න යෙදුවේ. මුස්ලිම් මනුස්සයෙක් තියෙනවා. එන හැම જાතියක්ම ඉන්න බෞද්ධය කෙනෙක් නෑ. ඒක වෙහෙත් නිදොනෙක් කෙනෙක්. ඒ කොහොනම තමයි එහෙම වෙන්නේ විඳවන්න ඕන කෙනෙක් නෙමෙයි. ලස්සනට මේක ජීවිතේට එකතු කරලා තව එකකට ලස්සනට කියලා දෙන්න පුළුවන් දෙයක් තියෙනවා. ඊතරම් වටිනා දායාදයක් දන්නේ නෑ කවුරක් අතර. එහෙනම් අපි බුදුහාමුදුරුවෝත් එක්ක සම්බන්ධයි කියලා හිතුවට බෞද්ධ කියලා හිතුවට බුදුරජාණන්සේගේ පැත්තෙන් බැලුවොත් නම් එහෙම එකක් නෑ අතර. ඒකින්ද මට මතකයි පොතක් කියලා තියෙනවා කෙනෙක් නැත යන තැනක් නැත කියලා 1979 මේ ජර්මන් ජාතික මෑණියන් වහන්සේලා. එයා කියනවා මේ සත්‍ය දන්නේ නැති කිසිම මිනිසෙක් බෞද්ධයෙක් නෙමෙයි කියලා. සත්‍ය පුරුදු කරන්නේ නැති කිසිම මිනිසෙක් බෞද්ධයෙක් නෙමෙයි කියලා. කොහොමද වෙන්නේ? බරපතල ප්‍රකාශයක් ඉදින් මේ දාන දෙන බෞද්ධයට විරුද්ධව වගේ කියන්නේ. ඒ අර්ථය මොකද්ද පෙන්නනවා සූත්‍ර පිටකයෙන් අරගෙන මේ සතිය නැති හැම වෙලාවකම අපි මේ වෙන කොහෙද ලෝකෙක ඉන්නේ බුදුරණස්සික සම්බන්ධයක් ඒක තමයි මෑණියෝ පෙන්නන්නේ මේ පුතේ පෙන්නන්නේ ඒක සතිය නැති හැම වෙලාවකම අපි අසහනෙන් ඉන්නේ ආතතියෙන් ඉන්නේ වෙච්ච දේවල් ගැන පශ්චාත්තාපයෙන් වෙලා ඉවරයි අතීතේ කොච්චර හොඳට වුණත් නරකට වුණත් වෙලා ඉවරයි හැබැයි මේ වෙලා ඉවරච්ච අතීත ගැන පුළුවන් තරම් පශ්චාත්තාප වෙන්න දන්නේ නැති අනාගතයක් ගැන කල්පනා කර කර මේ අනාගතය ගැන අවිනිශ්චිත දෙයක් ඒ කොහොම වෙයිද දන්නේ නැහැ. ඒ දන්නේ නැති අනාගතයක් ගැන සැක බය ඇති කරගෙන අසහනෙන් ආතතියෙන් ජීවත් වෙනවා. මෙන්න මේ අතීත අනාගත දෙකේ තමයි මිනිස්සුගේ ජීවිත ගත වෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ කය අනෝ සිය පවත්තන කියලා කියන්නේ කය නිතරම වර්තමානයේ තියෙන.
අපි ඉඳගෙන ඉන්නකොට කය මෙතන තියෙනවනේ හිතනේ ගියොත් යන්නේ මේ කයට ගිරන්න හිත ගැට ගහන්න කියලා කියන්නේ කය අනුපස්සනාව වෙන්නනේ එතකොට හිත වර්තමානට මොකද කය නිතර වර්තමාන මේ මොන ඉරියව්වක හිටියත් කය වර්තමාන දෙන්නේ හිත තම අතීතයට යන්නේ අතීතේ එච්චරයි හිත තම අනාගතයට යන්නේ හිත තම වෙන කෙනෙක් ළඟට යන්නේ හිත තම වෙන තැනකට යන්නේ ඕන දෙයකට යන්නේ හිත මේ කය මෙතන තියෙන. හිත ගෙනල්ල මේ කයත් එක්ක ගැට ගන්නකොට හිතත් වර්තමානට එනවා. ඒකට ඔන්න අපි සජීවී කෙනෙක් බවට පත් වෙනවා. ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැති හැම වෙලාවකම අපි සජීවී නැහැ. එහෙම නැති හැම වෙලාවකම අපි මනෝමය තත්ත්වයක ඉන්නවා. කල්පනාවක දුක් විඳින්න. දන්නේ නැහැ මේ ඇත්තටම නැති කල්පනාවක පීඩාව විඳිනවා. අතීතේ වෙලා ඉවරයි උනාට ඒ වෙලාව ඉවරෙච්ච අතීතය ගැන කල්පනා කර දුක් වෙන. අනාගතය දන්නේ නැහැ. දන්නේ නැති අනාගතය ගැන සැකෙන් බයි අසහනෙන් ආතතියෙන් ඉන්නවා. හිතේ තියෙන ඇලීම් ගැටිය. හිත ගැටිලා තියෙන. වෙච්ච දේවල් එක්ක ගැටිලා අනාගතය ගැන බය සැකෙන් ගැටිලා මේ අසහනෙන් ආතතිය නිතරම තියෙන. බුදුරජාණන් වහන්සේ මේ ආනිසංස තමයි සතිය පිහිටවන වෙලාවේදී මේ ආනිසංස ටික ලැබෙනවා කියලා කියන්නේ. හිත වර්තමාන මොහොතේ එනකොට ওই ටික අයින් වෙනවා. අතීතෙන් නිදහස් වෙනවා අනාගතයෙන් නිදහස් වෙනවා බාහිර පුද්ගලයන්ගේ බාහිර තැන්වල මම දැන් මෙතන. ඒතර ඔන්න සංගීත ඇවිදින වෙලාවේ ඇවිදින බව දන්න. කෑම කනවන කෑම කන බව දන්න. හිටගෙන ඉන්නවන හිටගෙන ඉන්න බව දන්න. මූණ හොදනවන මූණ හොදන බව දන්න. වතුර නානවන වතුර නාන බව දන්න. තරහ ගිහිල්ලා නම් තරහ ගිහිල්ලා ඉන්න කියලා දන්නවා. ඉන්නේ මේ දැනුවත් භාවයේ. මේ වර්තමානයේ තියෙන වර්තමානයේ තියෙන අවදි භාවය උතයි භාවය. ඔක තමයි සත්‍ය. වර්තමානයේ අවදි වෙන්න බලන්න බාහිරින් මොනවද ඕනේ කියලා. වර්තමානයේ අවදි වෙන්න බාහිරින් කිසිම දෙයක් ඕනේ නෑ. චෛත්‍යයක්, බෝධියක්, මංගලයක්. අඩුම තරමේ බෞද්ධයෙක් වෙන්න ඕනේ නෑ. මොනම බාහිර දෙයක්වත් නෑ. ඒකෙන්ද සත්‍ය ආධ්‍යාත්මිකයි. සත්‍යයෙන් නැති හැම වෙලාවෙම අපි ආධ්‍යාත්මික නෑ. අපි ඉන්නේ බාහිර මොකක් හරි එකක. ඒත් වෙලා ඉන්නේ. ඉතින් ඒක හොඳයි ඇත්තටම. අපි මේ බෝධි වඳින්න එන්නේ, චෛත්‍ය වඳින්න එන්නේ අපි මේ කලබල නැති එකක හිත බලන්න. බුදුරජාණන්සේ කලබල නැති අරමුණක්. ඉතින් අපිට බුදුරජාණන්සේ වඳින්න ආවම හිතට සතුටුයි. මොකද බුදුරජාණන්සේ එහෙම කලබල කරන්නේ නැහැ නේ අපිට අසහනයක් දෙන්නේ නැහැ නේ. චෛත්‍ය බෝධි අපිට අසහනයක් නැහැ නේ. ඒකින්ද අර අසහනේ තියෙන කට්ටියකින් ඈත්දලා අපි බෝධි වඳින්න යනවා. චෛත්‍ය වඳින්න යනවා. ඉතින් ඒකරි අපි බාහිර වස්තුවක් අරමු කරලා මේ අපේ අසහන අයින් කරනවා. මොකද ජේසුස් වහන්සේ වඳින්න යනකොට තී අබෞද්ධයට තියෙන ඇත්තට. දේව මෑණියෝ. දෙවියන් වහන්සේ දකින්නකොට ඒගොල්ලන්ගේ හිත මෙලෙක් වෙනවා. ඕනම ආගමක ඒක තියෙනවා. ඒකින්ද ඇමරිකාව කිව්වා හැම මිනිස්සෙකම මොන හරි ආගමක් අදහන්න කියලා. මොකද ඒ වෙලාවේ අර මිනිස්සුන්ගේ අර ආවේග ටික නැති වෙනවා. අසහන අයින් වෙනවා. ආතති අයින් වෙනවා. ඒක හොඳයි කියලා. පොඩ්ඩක් හරි මේ නවතින එක. ඉන්නෝ ලංකාව වගේ ආසියාතික රටවල් ගොඩක් දුරට මේ සංස්කෘතික අංග නිසා අසහන ගොඩක් අඩු කරනවා. සිංහල අවුරුද්දේ මිනිස්සු අනිත්‍යකව පහු කරලා දුවන එක නවත්තනවානේ. නවත්තලා බෙදා හදාගෙන කාලා ඉඳා වෙලා සන්තෝෂයෙන් ඉන්න. එහෙම නැති හැම වෙලාවෙම අපි අනිත්‍ය කියලා පහු කරගෙන දුවනෝනේ. අසහනින් ඉන්න. වර්තමානට වෛරකින් ඉන්න. ඒ පල්ලිත්වක වෙනවා. පංගල් එදාට මිනිස්සු දුවන එක නවත්තනවා. ඒ හැම ආගමික උත්සවයක් හරහම තියෙන පොඩි නැතිලා කැප්ලේ නැත්තම් ඇස්ලේට් කරගෙන යන ඇටට පාගලා තියෙන 100 ගන්නට පාගලා තියෙන ඉතින් ඒගොල්ලෝ කිව්වා ඇමරිකාව ඕගොල්ලෝ මොන හරි ආගමක් අදහන ඒගොල්ලෝ පොඩ්ඩක් ඒ වෙලාවේ හරි නවතිනවා නැත්තම් යන වේගෙ වැඩි වේගෙන් ගිහිල්ලා ගිහිල්ලා අසහනෙ වැඩි ආතතිය වැඩි චිත්ත පීඩා පංචාත්තාප වැඩිව දරන්න බෑ ඒකට මද්දවෙ බොන්න වෙනවා ප්‍රකෝපකාරී වෙන්න වෙනවා දීපනසය කරගෙන වෙඩි තියන්න හිතනවා ඒකෙන් පිටටම ඉටුම ගමන් ගත්තොත් ඔක පලාතකට තියලා. ඉතින් මේ මිනිස්සු ඉන්නේ තදබල චිත්ත පීඩාව. අසහන නැත්නම් මද්දවෙ බල. ඉකින්ද දැන් ලෝකේ හොඳම මාපියා වෙලා තියෙන මද්දවෙ. ඊටත් වඩා ෆාමසි තියෙන ඇත්තටම. ඒක නිකන් හොඳ මුහුණුවරකින් යන්නේ. ෆාමසි තමයි ඉහෙලිම තියෙන මාපියාව. ඒ වෙනට ඊට වඩා මද්දවෙ දෙකම සමසම්මව ගියන දෙකම මාපියා. ඒ වෙලින් බේඩ් ලයින් එකේ මිනිස්සු හැම පෙත්තක්ම හදලා තියෙන්නේ මිනිහෙක් ලෙඩ කරන්නේ. හැම ඖෂධයකින්ම මිනිහෙක් ලෙඩ කරනවා.
බුදුරජාණන් වහන්සේ සතහට වෙන බව දුකට වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ හෙදකමක් වෙනවා. ඉලිට නොවි ඉන්නනම් මේ හිත සන්තෝෂෙන් තියාගන්න. දෙන්න නොවි ඉන්නොන හිත සැලෙන් තියාගන්න. එහෙම නැත්නම් අනිවාර්යෙන් ලෙඩ වෙනවා. ලෙඩවුණු බේදෙන්න වෙනවා. ඒ බේදෙම ලෙඩක් වෙනවා. ඒකෙන් තමයි මේ බේදක්ම ලෙඩක්. අපි දන්නේ ඒ තරම් අපි මේකට අවුලද ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන සරල ඍජු කෙටි පාණිවිඩ යන්නේ අපේ ඔළුවට. මොකද ඒක උපාදියක් නෙවෙයි. ඒ මොනම තොරතුරක් නැහැනේ. ලියලා දෙන්න විදියකුත් නැහැනේ. කිව්වට එච්චර තොරතුරු නැහැනේ. මතක තියාගන්න තරම් කරන්න දෙයක් ඉතින් තියෙන්නේ. ඒකත් බලන්න මේ මහා අමාරු තේරෙන්නේ නැති එකක්ද කියලා නේද? සුනීත සෝපාකටත් තේරෙනවා. රසල සෝතකයන්ටත් තේරෙනවා. අර පොඩි කෙල්ලටත් තේරෙනවා. මේ කෙල්ලට කිව්වා මේ ඇවිදින ඉලාවේ ඇවිදින එකත් එක්ක ඉන්න කියලා ලස්සන බල කියලා. ලොකු අයට තේරෙන්නේ නැහැ. ඒක ලොකු කාට ඇවිදින දානවා. ඒක වෙනම කතාවක්. මේ පොඩි ළමයිට හොඳට කට්ටි තේරෙනවා. දැන් ලංකාවේ හොඳට දැන් අපි සත්‍ය පාසලේ ළමයිට සත්‍ය කියලා දෙනවා. ආගමක් නැහැ. හැම ළමයෙක්ම හොඳට අර ලොකු කට්ටිම නෙමෙයි අනගම. වෙන මොනෝදෝ ජීවිතාලනේ හිතන් මරණන් හිතන් කරලා කල්පනා කර කර ගිහින් අනිත් එක්කෙනාගේ ගෙට් එකට පිළා. පස්සේ ඒක වෙන මොකක්ද එකක් කියනවා. ඒ ලොකු කට්ටිය පොඩි අය එකක් නේ. ඒ තරම් පණිවිඩේ සරලයි. පණිවිඩේ සිංජුයි. පණිවිඩේ කෙටි. ආනිසංස පොඩයි. ඉතින් අපිට එහෙම ගොඩාක් මේ තුරුතුරු නැත්ත අපි කැමති නෑ ඇත්තට. ෂෝට් ඇන්ඩ් ස්වීට් කැමති නෑ අපිට ඕනේ මේක කොහොම හරි ඩබඩිව ගිහිල්ලා වන්දනාමාන කරලා තනපෙක් මරාගෙන ඇවිල්ලා ඒ වගේ ලොකු සීන් එකකට අපි යන්න ඕනේ. ළඟ නාවනවට කැමති නෑ. ඔය හතිය ළඟ නැවෙන්නේ නැහැ. කැමති නෑ. දැන් හැම ලෙඩකටම හොඳම බෙහෙත වතුරනේ. වෝටර් ට්‍රීට්මන්ට් කියලා කියන්නේ. ඉතින් වතුර බෙහෙත කිව්වම කවුද දන්නේ? එහෙම නේද ෆාමසියෙන් ගන්න ලොකු බිලක් ලියලා සීට් එක ගහලා දුන්නාන් පස්සේ උඩ දාගෙන යන්නේ. වතුර බොන්න කියන්නේ කවුරක්ව ගණන් ගන්නද? වෑ හැම විසක් ඔය එන්නත් කරපු හැම බෙහෙතකින් වෙන විසයන් කරන්න වතුර බොන්න. උදේට වතුර බොන්න. වෝටර් ට්‍රීට්මන්ට් කියලා කියන්නේ පැය 18ක් නිරාහාර වතුර බොන එක තමයි ලෝකෙ හොඳම බෙහෙත. ඔක විශේෂඥ වෛද්‍යවරු දන්නවා. කවුරක්වත් කියන්නේ නැහැ තමයි පාමිසි මාපියාව කියලා කියන්නේ. සත්‍යය තැන් වතුර වගේ. බාහිර මොකක්වත් තෝනේ නැහැ. ඉන්සයින්. නිහිත ඇතුළට ගන්න. ඒක විතරක් ඍජු කෙටි සරල පණිවිඩයක්. හරිම ගැඹුරුයි. හරිම ආධ්‍යාත්මිකයි. තේරෙන්නේ. ඉතින් මෙහිට ඇතුළට ගත්තොත් එහෙම ගොළු විඳපු මිනිහියක් වගේ අපිට කතා කරන්න දේවල් නැහැ. ලියන්න කියන්න දේවල් නැහැ. ඒ වෙනුවට හිතේ එළිය තියාගෙන ඉන්නකො ලියන්න දේවල් තියෙනවා කියන්න දේවල් තියෙනවා. අරයා මෙහෙම කරා මෙයා මෙහෙම කරා මෙයා මෙතන හිටගෙන හිටියා මෙයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම බැලුවා ඊයේ මෙහෙම වුණා ඊට මෙහෙම කරන්න තියෙනවා අරයා මෙහෙම කරා ඕන එකක් ලියයි. හිත ඇතුළට අර ලියන්න කිව්වොත් එහෙම කවුරක්වත් ලියන්නේ නැහැ. වාර්තා තුනක් ලියලා දෙපේ ඒකෙත් කෙටියෙන් පවසමි. කීමට ඇති හැම දෙයක පාටම එන ගැඹුරේ මොකක්ද උනා කියලා ඒක මොකද්ද කියලා. ඒ දෙක කීවට වැඩක් නැහැ නුනෝ කියන්න. ඒ මොනාරි ගැස්මක් કરી පැද්දෙල්ලක් કરી මොනාරි ඇප්පිල්ලක් කාත් ඒක දඩස් දාලා පොදුයි. ඊතුරු ටික ලියනවා නෑ. ලියනවා නෑ කියන්නේ ඊතුරු ටික හොඳයි. මොකක් කරේ අපිට ආපු කම්පැනියක් තමයි ඊළඟ තියෙන්නේ. කම්පැනි නැති දැන අපිට මතකක් නෑ. ඒකින්ද අසහන නැති වර්තමාන මොහොත අපිට මතක ඉන්නේ. හරියට මෙච්ච දේ කියනෝ නම් මේ ඇවිදින වෙලාවේදී මට මේකයි තේරුනේ කියලා. මුලින් ඉඳලා දැක්කේ වාර්තා කරනවා නම් ඊටපොට මොකද වෙන්නේ මේ හැප්පිල්ලක් නැති අසහනයක් නැති අපි දැන දැක දැක ඇවිදලා තියෙනවා. ඔබ ලියන්න කියන්නේ හිතෙන්නේ නැහැ. අද වාර්තා තුනම අසාර්ථකයි. ඊතුනේම සම්පූර්ණ කතාවක් නැහැ. කොහෙන්ද එකක් අල්ලන ලොකු කරගත් එකක් අල්ලන දැස ගන්න ලියලා තියෙනවා. සමස්ත ටික ලිව්වොත් තමයි අපිට සමස්ත චිත්‍රය දකින්න පුළුවන්. එහෙම නැතුව අපි මොකක් හරි අපිට හොඳයි කියලා හිතමු කැලල කැලුම් ලක් ගන්න ලිව්වා. ඒක ගැසිල්ලක් හරි කම්පනයක් හරි පැද්දිල්ලක් හරි මොන හරි බලනාර භාවනා කරන ටික අපිට මොනවාද මේ ප්‍රශ්නයක් වශයෙන් ගැට ගන්න ගන්න තියෙන්නේ. ඊතුරු ටික ප්‍රශ්න නෑ ඇත්තටම. මේ ප්‍රශ්න නැති ටික දැකලා වාර්තා කරනවා කියන එක මම මේ ඇවිදිනකොට මේ දේවල් මට දැනුණා. මේ දේවල් මට තේරුණා කියලා. ඒක ලේසි වැඩක් නෙමෙයි එහෙම කරන්න පුළුවන් නම් ඇත්තටම භාවනාවේ 150ක් වැඩි කරගන්න. ඊටු ටික කොහොමදක්වත් ඉස්සරහට යන්න. ඔන්න ඔය ටික හරිම අමාරුයි.
මන්දම මේ කියන ටිකවත් මේ කට්ටියට තේරෙන්නේ නැහැ කියලා. ඒක මට මුලින්ම දැක්කම හොඳට තේරෙනවා. ඊුණාට ඒක දැන් කියන්නේ. ඒකෙන් තමයි පීවර කීපයක් ඇවිදලා අත්දැකීම කියන්නේ මේ පොඩි කෙල්ල කියනවා. මේ කෙල්ලට කියනවා රවුමක් ගිහිල්ලා එළවට මොනවද තියෙන්නේ? මේ කෙල්ල කියනවා දැන් චොක්කුම ටික ඇවිල්ලා කියනවා. හැබැයි ලොකු එක්කෙනෙක්වත් කියන්නේ. ඒගොල්ලෝ හිතන එක කියන්න ඕන එකක් නෙමෙයි වෙච්ච දෙයක් නම් කියයි. අනාගතේ කරන්න ඉන්න දෙයක් නම් කියයි. අරයා ගැනත් කියයි. මෙයා ගැනත් කියයි. අතන මෙතන ගැනත් කියයි. වෙන කාගෙන් ගැන අහුණා අනිවාර්යෙන් කියනවා. එයා දන්න තේවත් එක කියයි. ඒකයි හොඳම දේ. ඇත්තටම ඉමාර්ථය දන්නේ නැහැ ටික. ඒක අපි ඒ ටිකටත් දැන් ටිකක් දන්නවා. මේ මම ඇවිදපු වෙලාවේ ඒක කියන්න අපි දන්නේ නැහැ. ඒක අපි ගණන් ගන්න අපට වාහන ට්‍රක් එක. භාවනාවේ හොඳම කෑල්ල. ඉතින් හිතා ගන්නකොට නිවන් දකින්න ඕනේ ලේසි වෙන්නේ. බුදුරජාණන් බුද්ධ වෙලා මේක කියලා දෙන්න හිතනකොට හිතුවලු මේක කියන්නේ ආහනෙන්ට තේරෙවි කියලා. සාම්ප්‍රති ප්‍රක්‍ම ඇහිල්ල කිව්වලු නෑනේ තේරණ අය තියෙනවා භාගතුනාද උපවාස දේශනා කරන්න කියලා. දැන් හිතා ගන්න පුළුවන් නේද? තනිකර දෙවන ප්‍රවෘත්ති වගේ. දෙවන ප්‍රවෘත්තියකට වණක්කම් කිව්වම අන්තිම කැලේ තේරෙනවා. මේ මගේ වැඩක් තේම අන්තිමට ඉවරනකොට රාජු කියන කැලේ මට තේරෙන ඒ ටික තේරෙනවා කියලා. මේ ආන් ඉන්න ටික තේරෙන්නේ නැහැ ඒක මට හොඳට තේරෙන්නේ. පිට මං කියන්නේ කේ කාටරි කනාවට හරි තේරෙනොත් එන්නේ ඉතින් ඒක නිසා අහම්බයක්. තේරෙනව නම් අහම්බයක්. තේරු නැත්නම් ඇතුළ පුදුම වෙන දෙයක් නැහැ. තේරුනොත් තමයි පුදුම වෙන්නේ මට කොහොමද තේරෙන්නේ කියලා. ඒ කියන්නේ තේරුනොත් තමයි මම පුදුම වෙන්නේ. මොන තේරු නැති එක ගැන මට කිසිම පුදුමයක් නැහැ. මේ ලංකාවේ ඉන්න දැන් තේරෙන පැත්තයි. විශේෂයෙන් පොඩි ළමයි. විශේෂයෙන් මේ වෙනත් ආගම් වල අය. දෙයට කියලා දෙක තේරෙනවා. මේ ඇවිදින වෙලාවට ඇවිදින කත් එක්ක ඉන්නකොට මොනම ප්‍රශ්නයක්වත් නැහැ නේ කියලා කියනවා. අපි හිතන අපි එහෙම ඉන්න හොඳ නැහැ. එහෙම බෑනේ අපි අනාගතය ගැන හිතන්න බෑ. වෙච්ච දේවල් කල්පනා කරන්න බෑ. කියලා අපි යන මනෝලෝක වලටම අදිනවා. එතන ආයි හීනවල හිර වෙලා දුක් වෙනවා. හීනවල හිර වෙලා අසහනෙන් ඉන්නවා. ආතතිය. එහෙනම් එහෙම ඉන්නේ නැතුව ඉන්න හොඳ නැහැ කියලා. එහෙනම් අසහනෙන් නැතුව ඉන්න හොඳ නැහැ කියලා ඇයිද? එහෙනම් උත්තරයක් වශයෙන් අසහනෙ හම්බෙලා. ආයි කල්පනා කර කර සීන් එකේ ඉන්නයි තියෙන්නේ. අනිවාර්යෙන්ම දෙකින් අපිට ලේසි නැහැ ඉතින් ගැලවෙන එක ගැලවෙන්නේ වෙන්නේ වෙන වෙලාවට තමයි අපි පියවරක් පාසන 100 පවත්වන වෙලාව. ඒ වෙලාවේ අසහනයි. ඒක හින්දා අපිට මතකත් නැහැ කියන්නේ. ඊන අද භාවනා කරපු ටිකේ වන්දසලකුණු නැහැ. ගමනක් නැති ගමනක් තමයි ගියේ. අසහනය ආදුවේ නැහැ මේ ටික වටින. ඉතින් මේ ටික හරියම කම්මැලි. ඒකාකාරී නිදිමතයි. නීරසයි. පාළුයි. මොකද්ද අමුතු තීනෝ නිකන් තෝම්පු වෙච්ච ගැටි. ආටිකේ සිල්පවර්ණය කරාම එනම ගැම්මක් ඕගොල්ලන්ට ඒක හිතා ගන්න බැහැ නිකන්. රෙඩ්බුල් එකක් දුවා වගේ. රෙඩ්බුල් කියන්නේ එනර්ජි එකක්. ගැම්මක් නිකන් නැති ශක්තියක් ඇදලා එනවා. එහෙනම් සිල්පවර්ණය කරාම තමයි මේකට ගැම්මක් එන්නේ. එක පාට වෙනවා නිකන් මේ නිදිමතක් නැතු යනවා. ওই ධනි සමාන පොන්දේම ඔය බොමඩකම් මතක ඉන්නේ. ඊට පස්සේ ඇද්දද යන්නේ. ආය ලැබෙන දෙන්දරා දෙන්න කිලිම අමාරුන්නේ ඇයි ඊළඟ දෙන්දරා දාගන්නවද ආපු දෙන්දරා නිදිමත් ඇයි දැන් සිද්දනවා කොහොමද ලිපෙනවා බඩනගන ගොඩාක් ලේදේ ඒත් එහෙම තමයි නැත්තම් බෑග් එක කරට මෙහෙම කරකෝල ගන්න ආය සම්මානිය කොහෙන්ද නැහැ තනි කරම අවුල් වෙලා ඉන්නේ මේ කාට කාට හරි අද දිදී අන්චිනද කොනහ කොනහ ඉඳලා ආය එන සිකුරා දෙන්දරා දර බාහ කරා ආය ගෙදර ගිහින් කාට හරි අන්චිනා යා දැන් හොඳකට තියෙන්නේ මේගොල්ලෝ භාවන ආරගියට නේද හොඳකට තියෙන්නේ gedare yunu nivanak thiyena ඔයගොල්ලෝ මේ ඉන්නකොට අන්න ඒකයි වැදගත්. gedareම සතුටින් ඉන්නවනේ. ඒකට ලොකු දෙයක් නෑ අප්පා. ඔබ අතගම්ම බන්දලේ කියන්නේ අනිවාර්යෙන් gedare මනස සතුටින්. ඒකින්ද ඉන්නයිට බල දෙන්නත් නේද? මොකද්ද ප්‍රයෝජනයක් තියෙන්නේ? හැම කරුවලාම රෙදි රේඛාවක් තියෙනවා කියන්නේ. හැම පැත්තෙන් බලු මොකක් හරි හොදක් තියෙනවා. ඒ ටීචර්ලා එනවා දවසට 200ක් විතර. සමහරකට 300ක් එන. මේ තීජරට වැඩකටාන වුණා මම ගන්නවා මෙච්චර බරපතල නෙමෙයි ඇත්තටම ශ්‍රී ලංකාව කාලට කරන්න ඕන එකකට තේරෙන්නේ ඇත්තටම. ඉතින් තීජලගෙන් මම අවසානට ආන වැඩසටහන හොඳයිද කියලා. යහීරට අගේ කරලා කතා කරමු. මේ දිර නෙමෙයි කරන්නේ ඕනේ නම් මම යන්න කලින් රජපාතල වැඩසටහන මම කරමු. ඒ ගුරුවරුන්ට කරන තරට. ඒක හරි ජොලි ඇත්තටම.
මේ ජොලියක් පිටින් යන්නේ මයින්ඩ්ෆුල් ගේම් එකක් වගේ නේද? බෝරින් නෑ ටිකක්. ඉතින් වැඩසටහන කරනවා ටීචර්ලා කියනවා මේ ස්වාමීන් වහන්සේ වැඩසටහන හොඳයි කියලා. ප්‍රයිමරි ඩිරෙක්ටර්ක් දෙනවා ඊට පස්සේ ප්‍රයිමරි ටීචර්ලා ආවට පස්සේ මේ ප්‍රයිමරි ඩිරෙක්ටර් කියන ස්වාමීන් වහන්සේ මේ වැඩසටහන 100%ක් අසාර්ථක වුණත් එක සාර්ථකත්වයක් තියෙනවලු. මම හිතා මොකද්ද කියලා. අද ළමයි ටික සතුටින් ඉන්නවලු ඉස්කෝලේ. ටීචර් ඇවිල්ලා වැඩසටහන 100%ක් අසාර්ථකව සාර්ථකත්වයක් තියෙන ළමයි ටික සතුටින් ඉන්නවා. ඒකින්ද ඔයගොල්ලෝ මේ ආවට පස්සේ මේක 100%ක් අසාර්ථකව සාර්ථකත්වයක් තියෙනවා. ඉදිරියෙන් සතුටින් ඉන්න. දැන් මේ ඉදිරියෙන් බයි ඉන්නේ තවිනාඩි 5කින් 10කින් එනවා කියලා දන්නවා ඇත්තට. ඉදිරියට ඉදිරියෙන් ගිය ප්‍රතිස්පන්දනේ වැඩි වෙනවා. ලේ ගමන ආගමනේ වැඩි වෙනවා. ප්‍රෙෂර් වැඩි වෙනවා. ෂුගර් වැඩි වෙනවා. ඊමගේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා ඇත්තට. මේ හිඳ මේ නරකක්ම කියන්නේ බෑ භාවනා වැඩසටහන තියෙන එක. මේ හිඳ එක එක ප්‍රයෝජන තියෙනවා. මේ මුද්‍රණාංශෙත් ප්‍රයෝජන ටිකක් දේශනා කරා. ඒක සම්නිකරම ඍජු ප්‍රයෝජනයක්. සත්‍ය පිටුන හැම වෙලාවෙදීම සත්තාන විසුද්ධිය. ශෝක පරිද්දවාන සමතික්කමයි. දුක් දෝහනසාන අත්තංග වායිකේ ඔය ආනිසංස ටික හම්බෙනවා. දුකසාන නැති වෙනකොට අපිට නිකන් බෝරින් හැබැයි අපිට ඕනේ දුක ඕනේ අසහන ඕනේ ප්‍රශ්නයක් ඕනේ කතා කරන දෙයක් ඕනේ මොන හරි අපිට ඕනේ අපි ඒකට තමයි හුරු වෙලා තියෙන්නේ. වර්තමානයේ මොනම දෙයක්ක් නැහැ. ඉතින්ලා තේරෙනවා නම් ආනිසංසයක් ඒක. මණිකලක කපුල හැප්පුණාට ස්පේන් නැති මිනිසෙකුට ප්‍රයෝජනයක් නැහැ නේ. මණිකලක කපුල හැප්පුණාට වැඩක් නැහැ නේ ස්පේන් නැත්තම්. කුණුවර්පයක් කියන්නේ නෑයි. මේ ස්පේන් මිනිසෙකුට මේක මණිකලක් කියලා දැක්කොත් වටිනුනොත් ඒ වගේ අපිට වර්තමාන මොහොතේම ආනිසංස තේරෙන්නේ නැත්තම් මැනික් කරන පය හැපෙච්ච අන්දෙක් වගේ තමයි. ගොඩක් අයට ඒකයි ලැබෙන්නේ. සතිය පිටම ඉඳින එකත් එක්ක තින්න ඉඳගෙන ඉන්න එකත් එක්ක ඉන්නවා. බය හැපිලා තියෙන්නේ මේ ස්පී නැති කෙනෙක්. ස්පී නේ තමයි ආයතරේ බණ කියන්නේ. මේකයි අපිට මේකයි ආනිසංස. ඒකයි අපි සාකච්ඡා කරන්නේ. මොකක්ද අදකින් මොකක්ද අදකින් වෙන්නේ. ඒ හරහා තමයි අපිට ඉගෙන ගන්න පුළුවන් මේ දෙවැන්නේගේ සාහය නැතුව බෑ කියනවා. බුදුරණාහිසේ ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කරා කියන එකින් සම්බාරම් බුද්දයි කියලා කියනවා. අපිට කියලා දීලා තේරෙන්නේ නැහැ කොහොමද බුදු වෙන්න හේතුත් මේ වෙයිද වෙන්නේ. කිරිගාට මෝල්ගහෙන් යනවා වගේ කිව්වට තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කරනවා කියන්නේ කොහොමද වෙන්නේ. වෙන කවුරක් කියන්නේ මේ වර්තමානයේ අසහනේ නැහැ. ආදී තියෙන දුක නැහැ කියලා කියන්නේ බුදුරණාහිසේම අවබෝධ කරනවා. ඒකින්ද සම්බාරම් බුද්දයි. අපිට එහෙම බෑ අපිට බුදු කෙනෙක් ඕන කියන්නේ. මේ කිව්වොත් තේරෙන්නේ නැහැ. බුද්ධ කාලේ තොච්චරක් තියෙනවා. වරුදු ගානක් බණ කියලා දින උදැරන්නේ අවුරුදු 45. 45 පන්තල ආපු පාසකමල ඉඳලා තියෙනවා. තේරෙන්නේ නැහැ. කොයි හරි ආපු හොරිකඩේ කකල දෝදරි ඔය පාට හරි ගොහම උන්ට තේරෙන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ ආහම්බයක් තියෙන මේක ඇත්තට. අඟුලිමාල 1000 ගානක් කකල තේරෙනවද? අඟුලිමාල ගියේ බුදුහාමුදුරුවෝ ළඟට මේ මල්ලට්ටිය පූජා කරන්න නැට පිළිකර කරගෙන නෙමෙයි. මේ යා අනාගතේ හඹාගෙන යන ගමන් හිටියේ. ඉලක්කය. බුදුරණන් වහන්සේ දැකලා ඇඟිල්ල කපා ගන්නයි උමනාට. අන්නගෙන ගිහිල්ලා කොහොමද ආතන සමණයට. බුදුරණන් වහන්සේ යන ගමන් කොහොමද නැවතිලා ඉන්නේ උඹයි කියන්නේ. උඹ කැමති නම් නැවතියන් කියන්නේ. මෙයා දිසාපාමක ආචාර්යවරුගේ හොඳම ගෝලයා. හොඳ මීටර්. නිකන් ටියුබ් ලයිට් එකක් නෙමෙයි. හොඳ මීටර්. මෙයා කල්පනා කරන මේ සමණය යන ගමන් නැවතුණා කියන්නේ. ගිහිල්ලා ඔබ වහන්සේ යන ගමන් නැවතුණු කියන්නේ මොකක්ද? මම අතීත වෙච්ච දේවල් කල්පනා කරන එක නැවතුණා. මම අනාගතේ හඹාගෙන යන එක නැවතුණා. මම මේ ඇවිල්ලා ඉන්න එක නැවතුණා. ඉන්නේ උඹයි දුවන්නේ උඹ නැවතියන් කියලා. අඟුලි වාන්ට තේරෙනවා. එයා අපිට තාම තේරෙන්නේ නැහැ. තාමත් දුවනවා. තේරෙන්නේ නැති හේතුව මොකද? මල්වට්ටියක් කරන් දුවන්නේ. අඩපිරිකර කරන් දුවන්නේ. ධාතු බණ්ඩෝ කරන් දුවන්නේ. මේ බුදුහාමුදුරුවන්ට ගීතයගේ නැවතියම පාතකම මම නැවතිලා ඉන්නේ. මේ දැන් බුදුහාමුදුරුවන්ට වැඩක් නැහැ. ඒ හින්දා අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුනේ කියලා කිව්වට බුදුහාමුදුරුව ආවොත් එහෙම බුදුහාමුදුරුව සෑහෙන අසරණ වෙනවා. එයා බුදුහාමුදුරුවත් පව් කරන් දුවනකොට බුදුහාමුදුරුවට කොහොම අප්සෙට් ඒ අපිට නම් ප්‍රශ්නේ නැහැ කියමුකෝ. මේ අපි නම් බව කරන් ගියට කමක් නැහැ ටටා බයි කියලා හිටියේ. බුදුහාමුදුරුවෝ අප්සෙට් ඒනේ.
නාරදන් කී කලබලක් දෙපුරුම් පුළුවන් ඉච්චරමාවි කියන විදිහට පාව කරගෙන යනකොට අපි පිළිගනු උත්තරේ දාතු කරඩ කුලිය තියන් දුවනකොට ඉතින් ඕඩක උදාදුර නොවෙනේක හොඳයි ඉතින්ද බලන්න මේ ඇයිදිනේලා ඇයිදිනේකත් එක නවතින්න පුළුවන්ද කියලා ඔච්චරයි බලන්න වේලාවටම අසහනේ නැහැ එහෙම නැත්නම් වේලාවටම අසහනේ නැහැ ආතතියක් තියෙන දැන් අපිට යමක් තියෙනවා සැටිස්නේ අපිට නිතරම වෙන දෙයක් ඕන දැන් තියෙන එකයි අපේක්ෂා කරන එක අතර තියෙන ගැප් එක තමයි මානසික අසහන කියලා කියන්නේ ස්ට්‍රෙස් එක කියලා කියන්නේ ඔකේ කාර්යකරන්නේ ඒ අපි නිතරම මේ ගැප් එකෙන් යන්නේ දැන් තියෙන දේට සන්තෝෂනේ අපිට වෙන දෙයක් ඕන මේ ගැප් එක දිගටම තියෙනවා මරකම කිසි දෙයකට බය වෙන්න එපා ඔය ගැප් එකෙන් තමයි මිනිස්සු මැරෙන්නේ පිළිච්ච ගතිය නෙමෙයි ඉල්ලන්නේ මේ මැරෙන්නේ බුදුරණන් දේශනා කරන ජීවිතවල ඉන්නකොට පිලිච්ච ගතිය ගන්න වෙන්නේ මම දැන් මෙතන කියලා මේ වර්තමානයේ සීපීටුන වෙලාවේ විතරයි වර්තමානයේ නාමතන වෙලාවේ විතරයි එහෙනම් බලන්න මොන ඉරියව් කරු ටිකක් නැහැ කියන්නේ ඉඳගෙන ඇස්සේ වහන්න මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා එනිකා වැටෙන උස්මත් එක්ක ඉඳ නිකන් උස්ම වැටෙන මරකම ඒ උස්මත් එක්ක අපි නැවතිලා නැහැ අපි උස්ම වේගෙන් පිඹු පිඹු දුවන දෙයින්ද නැවතුනොත් තමයි නැවතුනා වෙනවා ඉතින් එහෙම නැවතීම සඳහා අද දවසේ දේශනාවක් පිටක් උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන දවසේ දේශනාව නිමාවන වැඩසටහනේ නිමාවත් මේ සනිටුවහන් කරන සම්බන්ධ වෙච්ච හැමෝටම සනසිල්ලක් උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.